ිය සහෝදර සහෝදරයන ඔබ සැම සුබ සබත් දවසක්කයා මේ අවස්ථාවේදී ඔබට සුභාසිංසන පිරණමන්න කැමති ජා්‍යන්ත්‍රමිෂණරි සංගමයේ සෙවන්ඩ ප්‍රතිසංස්කරන සබහාව සහ ප්‍රතිසංස් කරන හඩ වෙනුවෙන් ස්වාමින්වවාන්ස ගෙනනාාමෙන් ඔබ සැමහිතා ආදරයෙන් මේ අවස්ථාවයි පිළිගන්නවා. අපි පළමුකොට අද දවසේ වැඩසටහන ආරම්භකිරීමට මත්තෙන්. ස්වාමින්න් වහන්සේගේ උදවවෙල්ලා ධනගස යක්ඥ කරුම්. අපට මහත්සේ ප්‍රේම කරන්න උස්වර්ගේ දෙව පියානි මේ අනගි සබද්දවසු දෙසා බොහන්සේ ධානයක වාරයක් ස්තුූතියි ස්වාමිනි අදවේදිීත් තු බොහන්සේ අපට ලබා දෙන්නව පණිවිඩ අපගේ ජීවිත අප ජීවිත හරිගස්සාගන්නට උදව වෙනමෙන්ය ආශිරවාදයක් වනමෙන් ඔබොහන්සේගෙන් උදක් ඉල්ලා සිටිමු. දත්මයන් වහන්සගේ මග පෙන්වීම සහ ඔබ වහන්සේගේ කරුණාවක් අප සමග වැඩසිතිමින් ඔබ වහන්සේගේ ආලෝකය අපාවට බබලවමින් ස්වාමීනි මේ දවසේදී අපි ගෙනගන්නාව සත්‍යයේ අපගේ ජීවිතවලට අදාල කරගන්නට ඔබහන්සේ පට වරන්දමෙන් ඉල්ලා සිටිමු ඔබවහන්සේගේ උදව අවශ්‍යවෙන්න වූ ඔබ වහන්සේගේ නාමෙන් කන්නලාව කරන්නාව සියුදෙන ඔවහන්සේගේ හස්තේර බාර කරන්නව අතර අපද වහන්සගේ හස්සේයට භාරවන්නේ අපගේ ගැලවුන් කාරුය සුපිසු වහන්සගේ උතුමූ නාමේ උදෙසාය මෙන්. හොඳයි අද දවසේදී අපි ඉතාමත් වැදගත් තවත් පාඩමක් ඉගෙනගන්ට යන. මේ සති කිහිපය තුළ ස්වාමීන් වහන්සේගේ පැමිණීමට අදාලව සහ උන්වහන්සේගේ පැමිණීමට සූදානම්වීම පිළිබඳව අපි කරුණුකාරණ ග ගත්තායි එකක ලකික ගොත් නිවරදී. අද දවසේ අපගේ මේ දේශනයේ මාතෘකාවෙන්ට යන්නේ සිමියොන් ගේ අනාවැකෙන් අවසාන කාලයට පාඩම් කියන මාතෘකාව. සිිමියෝන් කෞද මේ සිිමියන්. ඒ සිිමියන් ගැන බලන්ට මත්තෙන් මං කැමති දැන් ගලාති පොතට අපගේ අවධාන යොමු කරන්න ගලාති හතරවෙනි පරිච්චේදය හතරවෙනි ද සිට අපි කියවන්ට යන ගලාති හතරේ හතරේ සිට හයදක්වා අපි කියවමු එහි සඳහන් වෙනවා. නොමුත් කාලයේ සම්පූර්ණ වූ කල තිවියන් වහන්සේග ස්ත්‍රීියකුගෙන් උපන්නන්නා වූද ව්‍යවස්ථාව යටතේ උපන්නා වූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූ සේක එසේ කලේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූුවන් මුදාගැනීමටය. මෙහි සඳහන් වෙන ආකාරියට අප දකිනවා උන්වහන්සේ කාලේ සම්පූර්ණ වුණ කල මේ ලෝකයට පැමිනිියාය කියන එක. ඒ වගේම කාලයේ සම්පූර්ණ වූ කල උන්වහන්සේ නැවත පැමිණෙනවාය කියන එකත් අපි සියලු දෙන දන්නෝ. දැන් අපි බලමු. අද දවසේදී සිිමියොන් පිළිබඳව අපි බලනොය කියලකිවවා. බයිබලේ එ ස්ථානයක පමණක් එහම නැත්තං ශුභාරංචයේ ලූක් පොතේ සහම ශුභාරංචි වලව තරක් සඳහන් වෙන්න වූ චරිත අපට හම වෙනවා. ඒ චරිතවලින් දෙකක් අපිට වැදගත් කියලා මං හිතුව ගොඩා කියවෙන්නේ නැති ගොඩාි. මෙනෙහි කරන්නේ නැති සමහර වෙලාවට අපි මතක් කරන්නේ නැති චරිත දෙකක්. එකක් සිමියෝන් අනිත් එක්කෙන ආනා. මේ දෙදෙනම දේවමාලිගාව අවට සිට අය. දේවමාලිගාවේ සිටිය අය. එතකොට මෝවන් සම්බන්ධයෙන් අපි ඉගෙන ගණටයි අපි මේ සූදානම. අද දවසේදී අපි සිමියෝන් සම්බන්ධයනුත් ඔහුගේ චරිත ගුණාංග පිළිබඳවත් අපි බලන්ටයනවා. ලබන සතියේදී අපි ආනා පිළිබඳව සහ එතුමියගේ චරිතය තුළින් අපට ගත හැකි යම් පාඩම් පිළිබඳවත් අපි හදාරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි මුලින්ම අපි කියව්වා වූ ගලාති පොතේ සඳහන් වෙන ආකාරයට කාලය සම්පූර්ණ වූ කල මොකක් වනාා කියලද කියන්නේ දෙවන් වහන්සේ ස්ත්‍රු ස්ත්‍රීකුගෙන් උපන්නා වූද ව්‍යවස්ථාව යටතේ උපන්නවෝද තමන් පුත්‍රයණන් වහන්සේ වූ සේක කියලා කියනවා එතකොට මේ ව්‍යවස්ථාව යටතේ උප ඉපදුනාය කියලා කියන්නේ ඒ කියන්නේ ව්‍යවස්ථාවට අනුව සියලුදේ කලාය කියන එක ගැන අපිට හිතාගන්න පුළුවන්. දැන් මේ අනුව බලනකොට සාමාන්‍යෙන් ව්‍යවස්ථාව මොකත්ද කියන්නේ මෝසුස්ගේ ව්‍යවස්ථාව ඒ කාලේ තිබුණාව සාම්ප්‍රදායික ව්‍යවස්ථාවන් අනුව ඉස්රයිල් යුදෙව ජාතික පිරිමි දරුවෙක් ලැබුණු විට ඒ දර දරවාට උපත්ය දු නව මව දින හතක් අපවිත්‍රව සිටිනවාය කියන නීතියක් ඔවුන් අතරේ තිබුණා. මේ දින හතේ අපවිත්‍රතකම පහවගියයින් පස්සේ තව දින තිස්තුනාක් ඒ මව තවදුරටත් නිවසේ රැඳී සිටිය යුතුයි. ඒ කියන්නේ. හතයි තිස්තුනයි එකතු නහම හතලියක් එකැනෙ දවස් හතලියයක් ඒ මව නිවසේ රැඳී සිටිය යුතුයි. මේ පිළිබඳව අපි දකි නොව ලෙබි කතාව දොලොස්වෙනි පරිචේදේ එකේ සිට අට ඔගලඩ වෙලා තිබුණොත් කියවලා බලන්න ඒ මේ නීතිරීති පිළිබඳව සඳහන් වෙනවා මේවා ඇත්තරම සෞඛ්‍ය නීති එහම ැත්නන් ඕුන්ගේ ශාරීරික අවශ්‍යතාවන් පිරිසිදුකම. අති දැන් කාලැපි ගොඩක් කතා කරන නිරෝධායන නීති කියලත් කියන්න පුළුව නිරෝධායන නීති පටන්ගන්න ස්්‍රයිල් අය අතරෙන්. හරි ඊළඟට දෙවැනි කාරණාවනුව බලනකොට අපි දකිනවා සෑම කොළුදුල් පිරිමි දරුවෙක්ම යු දෙව් දරුවෙක්ම කුල්ුදුුලෙක් පිරිමි කුළුදුුලා අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේට අයිති කියන නීතියක් ඕු තති මේකද දෙවන්හසේ විසින් ඔුන්ට දුන්නවූ නීතියක් ඒ පිළිබඳු අපි තවපොඩ්ඩකින් බලනවමේ ගැන. අපි නික්්ඥයාම පොත ගත්තහම ඒ දහත්තුනේ සිට දහසේ දක්වා වූ පදවල ඇති දීරතිබෙන් නව් නීතරීතිවලට අනුව අපි මේ දේ දකිනවා. මෙහි දරුවන්ව දේවමාලිගාවට ගෙනයාම අනිවාර්රය නොවෙන අතර ඔවුන්, බොහෝ දුරට කරන්නේ උන් වහන්සේ මේ කියා තිබෙන ආකාරයෙන් දෙවමාලිගාවට දෙමාපියන්ගෙන් එක් කෙනෙක් හරි ගිහිල්ලා ඒට අවශ්‍ය කරන්න වූ පූජාවන් ඔප්පු කරමින් මේ දරවාාව ඒ විශාල වගකීමෙන් දෙවන් වහන්සට අයිති කියන වගකීමෙන් ඔවුන් ඒ දරුවවාාව ගලවා ගන්න එමනැතන් මුදාගන්නවායි කියන සම්ප්‍රදායයක් ඔවුන් අතර තිබුණා. මේ පිළිබඳව අපි තව දොරටත් බලනකොට යසිස් වහන්සේගේ මව්වූ මරයා තවත් දෙයක් මෙහිදි කරනවා ඒ කියන්නේ උන්වහන්සේ උපදින්ට කලින් ැප දරුව කැප කරන්නට ඕන කියල පොරොන්දුවක් වෙනවා එමනත් සිතේ තබා ගන්නවා ඒ අනුව තමයි ඇගේඒ පොරොන්දු විෂ්ටවීමක් වශයෙන් දැන් අද දවසය කිය නොන බාර ෂ්ට කිරීමක් වගේ දෙයක්. එතකොට ඒ ආකාරයෙන් තමයි ඔවුන් මේ දරුවාාව දේෝමාලිගාවට කැඳවගෙන ඉන්නේ. මේක හරියටම අපි දකින්නේ අ හන්නාගේ චරිතය. හන්න අපි දකිනවා සාමුවල්ව දේවමාලිගාවට ගෙනා ගැනේම පිළිබඳ අප එක සාමුවල් පලවෙනි පරිච්චේ දේ එකකොලොස්වෙනි පාදය ඒවගේ විසියකේසේට විසි අටවෙනි පද දක්වා අපි මේ ගැන දකිනෝ. ඒ අනුව ගලාති හතරය හතර අපි දකින්නේ බලන්න, ඒ කියන්නේ මොකද බලන්න අපි නැමතවතාවක ඒ පදේ පොඩ්ඩ බලමු ගලාතිී හතර හතර නමුත්සා කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියකුගෙන් උපන්න වූද ව්‍යවස්ථාව යටතේ උපන්න වූද තමන් පුත්‍රයණන් වහන්සේ එවූ සේක එතකොට උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යවස්ථාවට යටත් කියන එක බයිබලෙන් අපි දකිනවා. අපි මේ ගැන වැඩි විස්තරයක් දැන ගැනීමට අපි හැම වෙලාවකදීම අපි යන්නේ එලෙන්ජි වැඩත් සහෝදර විසින් ලිවූ අනාගත වාක්‍යන් සඳහන් වන්නවු එතුමියගේ පොත්වලට දැන් අද දවසේදිත් මගේ ඇතේ තිබෙන්නේ යුගයන්ගේ ආශාව පොත පලවෙනි වලුමක පරණ පොත පරපොතේ භාෂාශ ලයට මංහරි ැමති යක නිසාමං ඒක තෝරගත්තේ. පලවෙනි වවෙලු මේ යුගයන්ගේ ආශාවේ විසි හායවෙනි පිටුවට අපි පෙරලමු. විසි හයවෙනි පිටුවේ අවසාන චේද දෙක කියවන්ට යන්නෙම. මිසරය පිට මේ විනිශ්චය යව්වාට පසු දෙවන් වහන්සේ මෝසෙස්ස කියනසේ. මනුෂ්‍යන්ගේද මුරුගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම පල වූ සියලු කුළුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක. මා විසින් මිසරේ මිසරදේශයේ සියලු කුළුදුුලන්ට පහරදුන් දවසේදී. ඊශ්රායිල්වරුන් අතරෙහි මනුෂ්‍යන්ගෙන්ද මුරුගයන්ගෙන්ද සියලු කුළුන්දුලන් මට විශුද්ධ කරගතිමින්. ඔවූහු මාගේ වන්නෝ ඔය. මම ස්වාමීින් වහන්සේ යයි කීසේක. ඊට පස්සේ නික්මයාම දහතුනේ දෙක ගැන සඳහන් වෙන ගණන් කතාව දතුනේ තහතුන. ඩ පියේවේ පිහිටවන්ු ලැබවාට පසු ශුද්ධස්ථානය සේවය පිණිස සියලු ඊස්ශ්‍රයිල්ගේම කුල්ුදු කුළුන්දුරන් වෙනුවට ස්වාමීන් වහන්සේ ලෙි ගෝත්‍රය තෝරා ගත්සේක නමුත් තවමත් කුළුන්දුුලා ස්වාමින් වහන්සේගේ හැටියට සලකමින් මිදී මේ මිලයක් ගෙන ඔහු ආපහු මුදාගත යුතු විය. මේ මිදී මේ මිලගවන්ඩ තමයි මෝන් දේව මාලිගවට ගිය එකන ව්‍යවස්ථාව අනුවම ඔවුන් ක්‍රියා කලා කියනක අපිටමින් ඔප්පු වෙනවා. තව දොරටත් ඊළඟ චේද අපිදැකිනවා විසි හායවෙනි පිටුවේ මෙසේ කුළුදුලන් ඔප්පු කිරීමේ නීතිය විශේෂයෙන්ම අර්ථ සහිත කරන ලදී. එය ස්වාමින්න් වහන්සේ පුදුමාකාර අන්දමට ඉස්්‍රයිල්වරුන් මුදාගැනීමේ සිහිවීමක් වූ අතරම දෙවන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයණන් වහන්සේ කරන්න වූ වඩා ලොකුමිදීමක් එයින් පෙන්නුම් කළේය උලුවස්ස මත ඉසින ලද ලේකරනකොට ගෙන ඊස්්‍රායිල් කොළුන්දුුලන් ගලවනු ලැබවාක් මෙන්ම ක්‍රික්සුස් වහන්සේගේ ලේවලට ලෝකයේ ගැලවීමට බලය තිබේ. එතකොට අද දවසේ අද දවසගැත් මෙතන සහන් වෙනයි කියැන ඒු කිසුස් වහන්සේ තුළ උන්වහන්සගේ ලේ කරන කොට ගැ අදටත් අප මේ මුළු ලෝකටම ගැලවීම බලය තියනොයි කියෙක. එතකොට මේ නීතිරීති හැම දෙයක් ඔවන්ට ලබා දුන්නේ මේ මේ දේ ඉෂ්ටවීම සඳහා දැන් අපි මේකින් උපපු කරන්ට එම නත්තන් අපි දැනගන්ට බලාපොරොත්තු වෙන්නේ ඒසුස් කෘිස්තුස් වහන්සේ අනිවාර්යෙන්ම ව්‍යවස්ථාවට අනුවම ඉපදනවා කාලේ සම්පූර්මවීම තුළම උන්වහන්සේ උපදිනවාය කියලා අපි දකිනවා. තැන් ඊස්යිල් ඉස්්‍රයිලයේ හිටියාව චරිත දෙක ගන අපි බලනවායි එක කලා කිව එකෙන් විශේෂකොට අපි අද දවසේදී සිමිියොන් ගැන බලන්ති යනවායි කියලමං කිවා ඒ අනුව අපි දකිනවා සිමියෝන් කියලා කියන්නේ ඉතාමත් වයවර්ද වැඩිහිට වැඩිහිටි පුරෂය. එතකොට ඒ වගේම මෙතන ඔහු අනාගතවක්තරු වරයෙක් කියලා. ඔහු සමග අපි දකිනවත් තවෙනෙක් ඒ තමයි අනාගතවක්තතුරුවරයක්ක් වු. මේ ඒසු බිලින්දාගේ පැමිණීම ඉතා ඕනෑ කැමින් බලාසිටි අයවලුන් දෙදෙනගෙන් දෙදෙනෙක් තමයි මෙත අපි දකින්නේ. දෙදෙනම ගොඩාක් වයසයි. ගොඩාක් වයස් ගතයි මේගොල්ලො ඒවගේම ආන වැන්දබුවක් කියන එකත් අපි මතක තබා ගතයුතුයි. මෙතනෙක් අපි සිහි කරන්න ඕේ අපි මේ ගැන පසුවත් තිගෙන ගන්නවා. ද්ාත්මයන් වහන්සේරන කොට ගැන සිමියෝන්ට පෞද්ගලිකෝම ශුද්ධාත්මයන් වහසේ ඒත්තු ගන්නුවල එමත්ත කියා දීතිබුණන ඊස්රයිල් ගැලවුම්කාරයාණන් බලනතුරු ඔහු මැරෙන්න හැ කියන එක මරණයට පත්වවෙන්න හැ කියෙන අනාවැැකිය එමනැත්ත පොරොන්දුව ශුද්ධහත්මයණන් වහන්සේ ඔහුට දීතිබුණා. ඒ වගේම ආනාත් ම ගලු කාරගේ පමිීම බලාපොරොත්වෙන් සිටි අයිවලුන්ට ගැලවුම්කාරයන් දැනටමත් පැමිණ සිටිනවාය කියන දේ ශුද්ධහත්මයන් වහන්සේ කරනොකොට ගෙන දැනගෙන දවමාලිගාව අවට හැම තැනම ඇ ප්‍රකාශ කරමින් සිටය කලක න ඒ පිබඳව අපේ වැඩිදුර ලබන සතිය ඉගෙන ගන්ට බලාපොත්තුවෙනවා. හරි. දැන් අපි බයිබලන් සිිමියන් පිබඳව. අපි හදාරන්ටේ යන්නේ සිමියොන් ගැන මොකද යිබලේ කියලා තියෙන්නේ එහෙමනැත්තං ඒ තුළින් අපිට අද දවසට අදාළ වෙන පාඩං මොනවාද කියන එකයි අපේ අදේකම බලාපොරොත්තුව දැන් අපි පෙරලමු ලූගෂුභාරංචිර අපි ලූගෂුභාරංච ගත්තහම ලූගෂුභාරංචේ අපි පෙරලනවා දෙවෙනි පරිච්චේ දයට ල දෙක ල ගිෂු භාරංචේ දෙවැනි පරිචේදයට අපි පෙරළ ොකද දෙවෙවැනි පරිචේයෙන් තමයි අපි ගොඩා කද බලට යන්න. දෙවැනි පරිචේදේ විසි පස්වෙනි පදේසිට තිස්සෙක්වැනි පදේ දක්වා අපි සිමියෝන් දකිනවා. සිමියොන් කියන නමේ තේරුම ගත්තහම එහි නමේ තේරුම තමයි දෙවන් වහන්සේ ඇහුංකන් දෙෙන සේක කියන අර්ථය. දිවන් වහන්සේ ඇහුකන් දෙන තේ සේක කියන අර්ථයෙන් තමයි. සිමියොන් කියන නම එන්නේ. එතකොට සිමියෝොන් අපට හමුවෙන්නේ බිලිදෙක් වඩාගන්ට බද වඩාගෙන දවෝමාලිගාට පිවිසෙන යුවලක් දවමාලිගාට පිවිසෙනව ඒ අවස්ථාවදි තමයි අපි සසිමියොන්ව බයිබලයෙන් හමුවවෙන්නේ. දැන් අපි සමියොන්ගේ චරිත ලක්ෂණ ගැන පොඩ්ඩක් බලමු මේ බයිබලේම සඳහන් වෙන ආකාරයට. අපි ඔහු තුළින් දකිනින්නේ මොකද. අපි දැන් පෙරලමු ලූගෙ ශුභාරංචයේ දෙවැනි පරිච්චේදේ විසි පස්ුවනි පදයට විසි පහ. බලව යෙරුසල මේ සිමියොන් නම් මනුෂ්‍යයෙක් සිටියය මේ මනුෂ්‍ය ඊස්රයිල්ගේ සැනසීම බලා සිටයා වූ ධර්මිෂ්ට වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. දැන් මෙතන අපි දකින්නෙමොකක්ද. ඔහු ධර්මිෂ්ට වූත් භක්තිවන්ත වූත් ඔහු තුළ තිබිනව තිබුණාවූ මේ භක්තිය එහෙම නැත්තන්. ඔහු තුළ තිබුණාවූ මේ භක්තිවන්තකම ඔහු තුළ ඇතිවෙන්න හේතුව මොකක්ද. ඔහු ඉතාමත් හොඳින් අනාවකි හදාරා තිබුණා. ඒ වගේම උදේ සවස දේෝමාලිගා තිබුණාව වත් පිළිවෙත්තුලට නොකඩවා සහභාගී වුණා. ඒ වගේ පූජාවලදී ඔහු සහභාගි වෙනවා. ඒත් අමතරව ඔහු පෞද්ගලිකව මේ උන්වහන්සේගේ අනාවැකිපිත් සම්බන්ධ පොත්පත් විශේෂයෙන්ම දාානියල්ගේ පොත ඔහු මනාලෙස ඉගෙනගෙන තිබුණ. එහෙම නැත්තං ඔහුට කිසි සේත්ම මේ පිළිබඳව ඔහු දැනගන්නේ නැහැ. මොකද මේ අනාවැකි පිළිබඳව ඒ සුස් වහන්සගේ පැමිණීම පිළිබඳව හරියාකාරවහු දැනගන්න හේතුවෙන්නේ. ඔහු මේ හරියට මේ දේවල් ඉගෙනගෙන තිබිව නිසා. හරි සමියොන් නිකම් මූනිිච්චාවට එහමනැත්තං නිකම් මතුපිටි ධර්මිෂ්ටකම පෙන්වන කෙනෙක් නෙවෙයි. ඔහු ඒවා මවාපාන කෙනෙකුත් නෙමේ හු ලෝකේ ගරපුූමන් සෙවවෙත් නැහැ. ඒවගේ මිනිස්සු අතරේ කැපිපෙන් නොන්නේ කෙලා හිතුවවෙත් නැහැ. ඔහු තුළ නොස්සැලයහෙන එක නොසැලෙන. ලොකු ඇදහිල්ලක් ඔහු තුළ තිබුණය එකෙ ලපි දකිනවා. ඒක නිසා තමයි ගොස්පලගෙමෙනට ශුභාරංචේ ලියන්නාව ලූක්තුමා ඉතා පෙ හැදිලියුම කියනවා. ඔහු තු මොකද හු කොයි වගේ කෙනෙක්ට ධර්මිෂ්ට කෙනෙක් කියලා අපි දකිනෝ. එතකොට සමියොන් තුළ තිබූ චරිතය. අපිට ආදේශක කරන්න පුළන් එහම ැත්තන් සමියො තුල තිබිුණාාවූ චරිතය හරියටම කෘසු වහන්සේ පැමිණීම එකැ බිලින් දෙක් හැඩියට උන්වහසේ මන් දකිනවා කියන හැඟීමෙන්. ඔහු පසනා හරියටම සහරිය සහ එලිසබෙත් යෝස් සහ මරිය එවගේම අපි තවදුරටතත්තිගෙන ගන්ට යන්නව. ආන යේසස්වාන්ස බැලිමිට පැමිණි ප්‍රඥාවන්තයන්. රජවරු කිය කියනවා පි සමහරවිට ඔවුන් තුලත් අපක දකින ඒගේම අරිමාතියේ යෝසෙප්තුලත් අපි දකිනව මේ ඒසු වහන්සේ පිළිබඳව තිබනාව මේ උනන්දුව සහ උන්වහන්සේ පිළිබඳව තිබුණාව ප්‍රේමේය. තව ජීවිත තුළින් උන්වහන්සේට ඔහු පක්ෂපාති වෙනවායි අපි දකිනව න්වහන්සගේ පැත්තඉන්නේ. උන්වහන්සේ මො උන්වහන්සේ තු උවහසේ මේ ලෝකයට දෙෙන්ට බලාපොත්තුවෙන්න්නව ආලෝකයේ එම නැත්තං උන්හන්සේගෙන් මේ ලෝකයේ ලබාගන්ට සිටින්න වූ විශාල වූ ආශිරවාධයන් පිළිබඳව හොඳ අවබෝධයක් මේ සිමියොන්ට තිබුණා අද දවසේදී කිස්තු වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවූ ඇඩවෙන්ටිස්වරුන් වන අපි ඒැන කිසු වහසගේ ීම බලාපොරොත්තුවවෙෙන් න්නවූ අපි ඒකන ඇඩවෙන්ටිස් කිය එක නමේ තේරුම එතකොට අපි සිමියොුන් වගේ සිතිනවාද. සිමියොන්ගේ ඒ චරිතය, මොකද චරිතය, ඔහු තුළ ධර්මිෂ්ඨකම සහ භක්තිවන්තකම අපටත් තිබෙනවාද. ඊස්රෑල්ගේ සැනසීම එකම ගැලවංකාරයානන්. Yesෙසුස් වහන්සේ කියන විශ්වාසය අප තුළත් තිබෙනවාද. මේක ඉතාමත් වැදගත් අපිට. අපි හැමවෙලාවකදීම අපි බැලිය යුතු දෙයක් මේක. සිිමියොන් තුළ තිබුණාව ඒ ඇදහිල්ල. තු ල බ තු න්හන්සේ ම සත්්‍යතාවය පිළිබඳව. එලිදරව් කිරීමට සිමියොන්නො තෝරගන්නවා. සිිමියන් අනාගතු වක්තුරුවෝරයෙක් කියලා කියන්නේ ඒකයි සිමියෝන්, ඒසු වහන්සේ කරන්ටයන්නාව මෙහය පිළිබඳව හොඳින් දැනගෙන සිටිය. ගැලෝම්කාරයන්ගේ මෙහ උන්වහන්සේ මේ ස්්‍රයිල් සැනගාතරයි කරන්ට යන්නාව මෙහ උන්හන්සේ සනකට ලබාදෙන්ට සිතන්නාව සමාධනය පිළිබඳව හොඳ අවබෝධයක් ඔහුතු තිබුණා. ඒ ඔක්කොම තිබෙන හේතුව ොකද. ඔහු තුළ ආත්මය ශුදදාාත්මන් වහන්සේ වැඩසිතීම තිබුණ ඒ අපි ගැන තව ඉස්සරහට බලමු සහ විශේෂයෙන්ම ඔහු උන්වහන්සේගේ වච්චනය හැදැරුවා. අද දවසති ස්වාමීන් වහන්සේ ඒම බලාපොරොත්තුවෙනවා අප සියලු දෙනාම මේ සිමියන් මෙෙන් වනය හැදැරිය යුතුයි. අනාගතවා්‍යයන් අපි හැදැරිය යුතුයි. අනාගතවක්තරුවරුන්ගේ වච්චන අපි හොඳින්. අවබෝධ කරගත යුතුයි. එතකොට මේක නිසා අපි ඉතාමත් වැදග තවත්පදයක් අපි කියියෝමු මේ මොකද අවසාන කාලයේ ජීවත්වෙ මේ අපි ටික මේ සමියොන් වගේඋනේ නැත්තං අපිට කිස්සුස් වහන්සේව දකිින්ට බැරිවෙයි. හරි මීකාගේ පොදතර පොඩ්ඩ පෙරලමු මීකා හයවෙනි පරිච්චේදේ අටවෙනි පදය. මීකා හයේ අට එක කියනවා. එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ. ධර්මිෂ්ටකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුබේ දෙවියන් වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමන් වහන්සේ නුමෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද. ස්වාමින්න් වහන්සේ වෙන මොහක අපෙන් ඉල්ලන්නේ. අපි ධර්මිෂ්ටව සිටිය යුතුයි යටහත්ව සිටිය යුතුයි. කිසි සේත්ම. ශුද්ාත්මන් වහන්සේ මේ සමියන්ට ඒත්තු ගන්වල තිබුණා වූ මේ ගැලුංකාරයණන් පිළිබඳව ඔහු තවතවත් අයට කිව්වා. නමුත් ඔහු ලොකු පාරට්ටුවක් කරගත්ති නෑ මට බල අනිවාර්යමං මැරෙන්න කලින් උන්වහන්සේ මට උන්වහන්සේ පෙන්න්න නවායි කියලා කිව්වා ම ඉතා වැදගත් කෙනෙක් මන්ධර් මිෂ් කෙනෙක් මං අනාගතවක්තුරු කෙනෙක්. ඔන්න ඔය වගේ දේවල් ඔහු කියන්න ගිය නැසිමියොන්. ඉතාමත්යට හත් පහත්ව සාමාන්‍ය. ගලේ කැටියට හු ජවත්තුුණනායකි ලපි දකින්නේ. ඔහු කිසි සේත්ම මේ දේවමාලිගාවි තනතුරු දරමින් විශාල නම්බුනාම සහිතව සිටි කෙනෙක් නොවේ. අපි දෙවනුව ඔහු තුළතිබුණාව තවත් චරිතයක් දෙසාපේ අවධානය යොමු කළොත් ඒ අපි දකිනවා ලුක් දෙකේ විසි පහා. අපි විසිපහත් තව දොරටත් කිය ඕනොකොට අපි දකින්න දෙයක් තමයි ශුද්ධහත්මයණන් වහන්සේ ඔහු කෙරෙහි වූ සේක ඒ වගේම මේ ශුද්ත්මන් වහන්සේ ඔහු කරෙහි සිටියයි කියලා කියන්නේ ඇයි අප එහෙම කියන්නේ ශුද්ධත්මන් වහන්ේ ඔහ කරහි සිට අයයි කියල කියන්නේයයි. ඔහු කෙරෙහි සිටියය නැක්තාන් කිසි සේත්ම ඔහු උන්වහන්සේ ඒ කියන එමනැත්තැ ඒ කියන ලාපොරොත්තු ඇතු ඉන්නේ ෑ. ොකද හැම දෙයක් ඔහුට ශුද්ධාත්මයණන් වහන්සේ පැහැදිලි කලා. එම නිසා තමයි ඔහු තුළ අපි ඉස්සල්ලාම දකින බලව යෙරුසලමහි සමියොන්න්නම් මනුෂ්‍යයෙක් සිටියේය මේ මනුෂ්‍යයා ඊස්රයිල්ගේ සැනසීම බලා සිටියාව වූ ධර්මිෂ්ට භක්තිවන්තූ කෙනෙක්ය. ඉස්රයිල්ගේ සැනසීම බලා සිටිය. මොකද මේ ස්්‍රයිල්ගේ සැනසීම අනිවාර්යෙන්ම ගැලෝුන්කාරයන්හසේගේ පැමණීම. අපි අද ගැලුම්කාරයණන් වහන්සේගේ පැමිණිම් බලාගෙනඉන්නවාද. උන්වහන්සේගේ දෙවනි පැමිණිම් බලාගෙනන්නව සහෝදර සහෝදරයන. අද දවසේදත්. අපිත් මේ සිමියොන් වගේ විය යුතුයි. අපි ශුද්ධාත්මයණන් වහන්සේෙන් පූර්ණව වැඩ කටයුතු කරන අයවලුන් විය යුතුයි. ඒ වගේම අපි හෙබව් පොතේ බැලුවදිංකාර හෙබ්‍රයව් නමේ විසිටේ යමක් අපි දකින උන්වහන්සේ මේගේ පැමිණීම පිළිබඳව අපි බලාපොරොත්තුවෙන් සිටින්නා උසේන එකක් හැටියට. අපි හෙබ්‍රයු නමේ විසි අට පෙරලමු හෙබවු නමේ විසි අට අපි දකිනවා බොහෝ දෙනෙකුව බොෝ දෙනකුගේ පවසුලන පිණිස. එක වරක් පූජාව කිස්සුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්න්නන්ට ගැලවීම පිණිස පාපය නැතුව දෙවැනිවර ප්‍රකාශවන සේක. මේ බලාපොරොත්තුව මේ දේ අප තුල තිබෙනවාද. අපි මේ බලාපොරොත්තුවෙන්ද ජීවත් වෙන්නේ. අපි උන්වහන්සේගේ ඊම බලාපොරොත්වෙන් සිටිනවාද. මේ එක කොරින්තිි පොසේ පවුල්තුමා ඉතා ලස්සන පදයක් කියන. එක කොරන්ති දාසේ විසි දෙක. මං කෙලිම කියන්න දාසේ විසි දෙකේ අපි දකිනවා යමෙක් ස්වාමින්න් වහන්සේ ප්‍රේ්ට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලක් දෙක් වේවා ස්වාමීන් වහන්සේ එන සේක. අපි උන්වහන්සේට ප්‍රේම කරන්නේ නැත්තං අපි කෞුද. ශාපලද්දෝ අද දවසේද අපි ශාපලද්දෝ නම් එම නැත්ත අපට මේේ වෙලාතින මේ ශාපයක්ද දේවශපයක්යෙ ල අපි හනුවනනි ඒක නැතිකර ගන්නන්න අපි මොකද කළරහන්නුවනි ඒසුස් වහන්සේට. ේම කරන්න ඕන උන්වහන්සගේ පැමිණීමට අපි ප්‍රේම කරන්න ඕනේ ඒ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිින් ඕනේ ආර සිමියෝන් හා සමානව අද දවසේදී අපි උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේ නැත්තන් සිමියෝන් මෙන් අප තුළට උන්වහන්සේ මේ සුද්ධාත්මයන්ගේ අභිෂේකය ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අපට ලැබෙන් නැහැකිලා කියන්න පුළුවන් ඉංග්‍රිසියේ බයිබලයේ ඉතා ලස්සන මේ වචනයක් අපි සාමනෙන් අහල පුරද්දුද දෙයක් මරනාතා කියන පදය. මාරනාාතා කියනක තේරුමමොකක්ද ස්වාමින්න් වහන්ේ එන සේක කියනක දැන් ඕක තමයි අප සිංහලෙන් අපි දකින්නන්නේ ස්වාමින්න් වහන්සේ එනසේක කියල පරිවත්තයක් බයිබලේ. දකිනෝ. මේ මාරණාතා කියන පදය එක කොරුන්ති දාසේ විසි දෙකේ තමයි දකින්නේ බයිබලේ. මේ මාරනාාතා කියනකට අපි මෙතනදී දකින්නේ. ඉංගලි යිබලේ කිය වනොට පිට පැහැදිලිීම දකිනවා එක එකට තියෙන්නේ. යමෙක් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්නේ නම් ා පේම නොකරන්නේ නම් ඔහු ශාපලත් දෙක්වේවා ස්වාමීන් වහන්සේ එන සේක මේ ඔක්කොම එකට තියන එකවක්කක ඒක කියන්නේ අපි ස්වාමීින්න් වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු නොවෙනවා නම් අනිවාර්යෙන්ම අපි කවද ශාපලද්දෝ. අපි සමියෝන් ගේ ජීවිතෙන් විශාප පා මක්කි ගෙන ගම්. සිමියන් බලාගෙන සිටියවාගේ අපිත් උන්වහන්සගේ පැමිණීම බලාගෙනීම අපි අවදිවසිට උන්වහන්සේගේ පැමිණීම බලාසිට යුතු ම බයිබලි පදතිිකක් මතක් කරන්න පිළ කියවන්න වෙලා නැති වෙන නිසා අපි මතක් කරන්න ඔගොලන්ට ලගිෂුභාරංචි අපි දකිනවා දොළොස්වැනි පරිච්චේදේ තිස්හය ලක් දොහයි තිස්සයි අපි දකිනවා විවාහමංගල්ලයට ගොස් නැවත අේලාවේ එ ස්වාමියෙක් පිළිබඳ අපි දකිනවා ඒ ස්වාමියය එන තෙක් ඒ සේවකයා. ඉතා නොයිව සිල්ලෙන් බලාසිටියයයිකෙ ලි දකිනවා.ඒගේම රෝමටේ විසිතුනේ අපි දකිනෝ. ඕනෑ කමින්ම උන්වහන්සේගේ උන්වහන්සේගේ දරුකමටපොෝ භාරගනී කියන බලාපොරොත්තුෙන්. බලා සිටින්නාව පිරිසක් පිළිබඳව රෝම පොතෙන් අපි දකිනවා. පිලිපිතුනේ විස්සේ අපි දකින්නේ ඉතා ඕනෑ කමින් අපගේ ගැලවුංකාරයාන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටීමම පිබඳව අපි කිනවා.ඒ වගේ බයිබල ගොඩාක්. බයිබල්ද අපි දකිනවා හෙබ්‍ර හැබරයු දහේ දහතුනේ අපි දකිනවා. එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලා සිටින සේක උන්වහන්සේත් බලාගෙනින් නවා සතුරන්ව පාපුටුව කරනතුරු. එතකොට අප මතව කිෂුභා රංචියේ තා ලස්සන පදයක් අපි දකිනවා. කවුරු අහල පුරුදු මේ පදයක් කියල කියන්න පුළුවන්. මතෙව් විසි පස්වෙනි පරරිච්චේ ද දහතුන ඒ අපි දකිනවා. එබැවින්, දවස්සත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිවසිට පල්ලා. අවදිවසිතීම. අපි අවදිවසිටිය යුතුයි. අර්සිමියොන් අරවයසේදී වයස්ගත වූ අවස්ථාවේදී පවා, කිස්සුස් වහන්සේ ඒ කියන බලාපොරොත්තුවෙන් දේවමාලිගාව අවටම ඔහු සිටියයයි කෙ ල අපි දකිනෝ. ඔහු හරියටම සුද්ධාත්මයණන් වහන්සේ කරන කොටගෙන හැමදේම ඔහු තේරුම් ගත්තා. ඒ ඒක අපි ඊළඟ. ගේ චරිත ලක්ෂණය තමයි අපි දකින්නේ ශුද්දධත්මයන් වහන්සේ ඔහු කෙරෙහි හු සේක කියන එක. මේදේ අප තුළ තිබිය යුතු මයි අනිවාර්යෙන්ම අපි ප්‍රථමවර්ෂාවට පංගුකාරයන් විය යුතුම් මයි අද අද දවසේද අපි ප්‍රථමර්ාවට පංගුකාරයන් වනේ නැත්තන් අන්තිමවර්ෂාව අපට ලැබෙන්ටියන්නේ නෑ. එම නිසා අප මේ ශුද්ධාත්මයණන් වහන්සේගෙන් පූර්ණව පිසිටියය යුතු. ශුද්ධාත්මන් වහන්සේ ඉල්ලා අපි පොරබැදිය යුතුයි උන්වහන්ස ඉල්ලා යාඥා කළ යුතුයි අනේ ස්වාමීණී මට මේ සමියොන්ට දුන්නාව ඒ ශුද්ධහත්මයන් වහන්සේ මටත් ලබා දෙන්න ස්වාමීණී මටත් ඒ සමියොන් වගේ වෙන්නෝඕනේ. මේ මේයාකාරයෙන් අපි උන්වහන්සේට ්‍යඥා කරනවාද. අපි කවදහර මේ සිමියොන් ගැන හිතුවද. මේ චරිතවලින් අපට ගතහැකි පාඩන් ගැන ප හැම ලාවකදීම මනෙහිරු මේ බද දවසදක තාමත් වැදගත්ත අපිට. අපිට වෙලාතිවෙන නාටිකක් මොකොද වේ කාඩුව අපිට ඉන්න පුළුවන් අද ස්වාමින්න් වහන්සේ තුළක කාලේ ගත කරන්න පුළුවන් ස්වාමීන් වහසේ වෙනුවෙන් කාේ ගත කරන්න පුළුවන් අප වවෙන් වාමීන් වහසේ කරලති වෙන දේවල් ගැන මේ කරන්නට තිබෙන හොඳම කාලේය අද. අද දවස අපි බාලමු සිමියෙන් මෙසිිය වහසේගේ ීම බලාපොරොත්තුවයි සිටයා සසාමානව. අපිත් බලාපොත්වෙන් සිිවා අපිගේ හැම වෙලාවකදීම යඥා වලදී අපි යාඥාව අවසාන කරන්නේ කොහොමද අනේ ස්වාමිණි ඉක්මනින්ම එන්න කියලද එම නැත්තං අපි ඉල්ල පුදේවල් සියල්ල දෙන්න කියලද. අපි හැම වෙලාවකදීම උන්වහන්සගේ පැමිණීම ඉල්ලා එන්න ස්වාමිණ ඉක්මනින්ම එන්න ස්වාමිණි කියා අපි යාඥා කලයුතුයි මොකද උන්වහසේ පැමිණිකොක් කල මේ ප්‍රශ්න සියල්ලට සල්ල පිළිතුර අපට ැබෙන. මේ ලෙඩ රෝගවල්ිට පිරුතු ලැෙරයු ැන් අද රැකකි රක්ෂවලට අහිමි වෙලා ඉන්නට ඒ ප්‍රශන මුත් නැතිවෙන මොකද අපි සදා කාලේටම ස්වාමීන් වහන්සේ සමඟ සිටන් යන න්වහන්සේ කිසි අඩුව අපට වට දෙන්නේ නෑ. එතකොට මේ දේ ඉල්ලා අපි යාඥ කළ යුතුයි මෙසිස් වහන්සේගේ පැමිණීම ඉතා ඕනෑකමින් බලාක් සිටියාවූ. මෙසිස් වවාන්සේ තුළින් පමණක් ස්්‍රායිල්ට සැසීම ලැබයි කියලා බලාපොත්තුවෙන් සිටියාවූ ඒ සසිමියොන්ගේ බලාපොරොත්තුව අප තුළලක්. ිය යුතුයි සමියන් ශුද්ධාමයන් වහසේෙන් පූර්ණ සිතයයි ලි දකිනවා ශද්ාත්මයන් වහන්සේගේ මග පැවීම ඔහු වැඩකටයුතු කලායයි කෙි දකිවා. ලූගේ ුභාරංචේ දෙවෙවිනි පරිච්චේද හිවිවි පද පො ඩක් කියිය අපි. ලුක් දෙකේ විසි හයක අපි දකිනවා. ස්වාමීන් වහන්සේගේ කිස්සුස් වහන්සේ දකිට පලමුුවෙන් ඔහු මරණය නොදක්නය කියා ශුද්ධහත්මයණන් වහන්සේ වි ඔහුට එල්ලිදරව් කරතිබුණේය. ඒ දකි ඔහට ලැබෙන්නේෙ කාගෙන්ද ශුද්ධහත්මයණන් වහන්සේගන්න. අද දවසේදී අපටත් සීමොන්ට දුන්නව් ඒ එළිදරව කිරීම උන්වහන්සේ දෙන්ට බලාපොරොත්තු වෙනවා. ශුද්ධහත්මයණන් වහන්සේ තුළින් අපට ඒ එලිදරව් කිීම ලබාදන්ට උන්වහන්සේ බලාපොරොත් වෙනවා. අපි එක යොහන් පොතේ තුන්ගනි පරිච්ෂේදය අරංකයෝමු ඒක අපි දකිනවා මේ පිළිබඳව. අයිබල අවසාන අපි දකින්න පොත්. එක යොහන් තුන්ගෙන පරිච්චේදේ තුගනි පරිච්චේද දෙක සහ තුන පද. එක යන් තුනේ දෙක ස තුන ප්‍රේමවන්තේනී දැන් අපි දෙවන් වහන්සේගේ දරුවෝය අපි කොයි ආකාර අයවෙන්න මුදයි තවම ප්‍රකාශ වී ඇත. උන්වහන්සේ ප්‍රකාශ වනාම අපි උන්වහන්සේට සමාන ව බව දනිමුුව. මක් නිසාද උන්වහන්සේ සිටිනාකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දෙනම උන්වහන්සේ පිරිසිුදු සිටිනා මෙන් තමුන්ම පිරිසිුදු කර ගනිති. පව්කරන සැම දෙනම නොපනත්කමද කරති. පාපේ නම් නොපනත්කම මේ හතරෝයිනි පද අපි දකින්නේ. මේදේ අපි දකිනවා මේ එක යොහන් තුනේ. දෙක සහතුනේ මොකද කියන්නේ. බලන්න ඒ උන්වහන්සේගේ ප්‍රකාශවීම අපි මොකද වටයන්නේ උන්වහසේ ප්‍රකාශවීම අපි බලාපොත්වෙන් සිතිිනකොට. අපිට උන්වහන්සේ උන්වහන්සේ හස් සමානව අපිෝ වෙනස් කරමින් උන්වහන්සේ අපිෝ කැටුවේයි. ඒ බලාපොත්තුව ඇතුව සිටින සෑම දෙනෙක් ගැනම කතා කරන්න මෙතනදී. මේ බලාපොරොත්තුව ඇතුව සිටින්නේ නැත්තන්. අපිට කිසිසේත්ම ස්වාමීන් වහන්සේ සමගන්ට බැහැ මොකද අද දවසේදී උන්වහන්සේගේ මේ පොරොන්දු සියල්ල කොන්දේසි සහිතයි මේ කොන්දේසි මොකක්ද විශේෂූ කොන්දේසිය තමයි අපි බලාපොරොත්වෙන් ජීවත්වය යුතු. න්හසගේ පැමණීම පිළිබඳ විශේෂ බලාපොත්වෙන් යුක්තව අපි සිටිය යුතුයි. ඊට පස්ස අපි දකිනවා මේ කිස්සුස් වහන්සේ දක්නය තුර දකින තුර ඔහු මැරෙන්නේ නැහැයි කියලා. මේ බයිවල අපි දකිනව සඳහන් වෙනවාේ. එතකොට මේ පොරොන්දුව ඉටුක දෙවන් වහන්සේ අනිවාරයෙන් නිෂ් කලාය කියෙන විශාල බලාපොරොත්තුවකින් මේ සිමියන් පසු වෙනවා. එතකොට අද දවසේද උන්වහන්සේ පොරොන්දු කියක් නම් අප දීල ති නවද. අසානකාේ ජීවත්ව වෙන්න්නාව අප උන්හන්ේ දිල්ලෙත බෙන්න්නවා මේ පොරොදදු ගැන සිිය හා සමාන සමාන ඇදහිල්ලක් අපට තිබෙනවාද. සිම්මියෝන් සමාන බලාපොරොත්තුවක් අපට තිබෙන්නාව කියල අපි බලන්න ඕනේ. ඒට පස්සේ අපි දකිනව සීමොන් දැන් සීමන්ගේ චරිතය අපි කොහොම දෙ කියල දැක්ක ඒ චරිතයම අතුලට තිබෙන් නෝනේ කෙලා අපි දැක් අපිදැන් තඳතුරට අපි පෙරලමු ලූගගේ සුභාරංචිය දෙවෙනි පරිච්චේදයට ලුගගේ දෙකේ විසි හත බලමු දැ මොකක්ද වෙන්න කියලා. ඔහු ආත්මාණන් කරන කොටගන දේවමාලිගාවට ආවේය ලදරු ඒසුස් වහන්සේට ව්‍යවස්ථාව සිරිත ලෙස. පිණස මෞුපියන් විසින් උන්වහන්සේ ගෙනවිට ගෙනට හරි පතන පොඩ න අවත්තල බල මුහොමකද උක්ද කලයි කියන පලවිනිිය බලන්නම කදුණ. ඔහු ආත්ම්‍යණන් කරනකොට ගෙන කොහට දාවයි කියන්නේ දේවමාලිගාවට ආාවයි ල අපි දකිනවා. ආත්මයනන් කරනකට ගෙන දෙේව මාලි ගවට නවා. අද දවස්සේදී, අපි කිස්තුත් වහන්සේ සොයාගෙන ආත්මයනන් කරනකොටගෙන යනවාද. අප තුළ ආත්මාණන් වහන්සේ වැඩ සිටිනවාද. අප තුළින් උන්වහන්සේ ක්‍රියා කරනවාද. අපට ඒ බලාපොරොත්තුව දීතිබෙනවාද. අපටේ හැඟීම තිබෙනවාද. උන්වහන්සේ අපහෝ මඟ පෙන්නවනවාද. එහෙම නැත්තම් මම යන්නේ මම කරන්නේ මට ඕනදී. ආත්ම්‍යාණන් මාතුලින් වැඩ කරන්න මං ඉඩ තියන්නේ නෑ. එහෙම කියා අප සින සිතනවාද. ආත්ම්‍යණන් කරනකොටගෙන ඔහු කොහට දෙන්නේ දෙවෝ මාලිගාවටනවා. ද අපි දෙවුමාලිගාවට යන්න සහර අයට අවස්ථාවක් නෑතාම මොකද වසංගතය නිසා. නමුත් අපි සිතින් වචනයෙන් ක්‍රියාවෙන් අපි හැම වෙලාවකදීම උන්වහන්සගේ දරුවන් සමඟ ඒකරාශි වෙන්න පුළුවන්. අපට යාඥාවෙන් එකතු වෙන්න පුළුවන්. අපට පුළුවන්. මේ නොයෙකුත් ආකාරයේ දැන් අපි මේ තාක්ෂණය යපියෝගි කර ගැමින් සියලු මේ කටයුතුවලදි සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබී තිබෙන විශාලාශිර අධකයකර එතකොට මේ ආකාරයෙන් අපි උන්වහන්සේගේ ගෘහයට එනවාද ආත්මාණන් කරනකොටගෙන සිමියොන් ආවාක්මෙන් අපි එනවාද කියන එක බලන්න ඕනේ අපි විසි අටවෙනි පදයටයම් දැන්වා මේ ඉටයක්ක් ඉක්මනින් ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රසංසා කරමයෙන් කියනවේ ඔහොම කදද කලායි කියන්නේ දැන්. ඔහු දෑසින් වඩාගත්තා. අද දෙකින්ම කිස්සුස් වහන්සේ වඩාගන්නවා. අනේ මං ක්‍රිස්සුස් වහන්සේ වඩා ගත්තා උන්වහන්සේවන් බැලුවවා උන්වහන්සේමන් දැක්ක කො විතරන් ලොකුභාග්‍යත්්ද අද දවසේදී. සීමෝොන් හා සමානව උන්වහන්සේ එනවයි කිය බලාපොරොත්තුවෙන් සිටියොත් අපට න්හසේ සමඟ වාඩි වන්න පුුවන් න්හන්සේක සමග කෑම කන්න පුළුවන් න්හන්සකෙන් ප්‍රශ්නහන්න පුුවන් න්හසේ ොක් කොට ලූ තිගන්න පුළුවන් අපිට මෙයාකාර විශල සැසීමක් අපට ලැබයි මේ සිමියට ලැබෙන ීත වඩ ලකු භාග්‍යයක් උන්වහන්සේඩගන්න පුළුවන් වුණනා ොච ලොක භාග්‍යත බලන්න ඒ බලාපොත්තු ඇතු සිට සිමියෝට ලැබුණ. ඒ බලාපොරොත්තුව ඇතුව අපි අද සිටින්නේ නැත්තම් අපට උන්වහන්සේ බලන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියල බයිබලේ තත් පැහැදිලියම කියන අපේඒක දක්. මේක ඉතාමත් විශාල වූ භාග්‍ය ටයයක් කල්පනා කර බලන්න චාරිත්‍ර ෝප කිරීම සඳහම ගුල්ල දේ මාලිගාවට න්න්න මේ චාරිත්‍ර ඔප් කිරීම සඳහ දේෝමාමිගවට ගාව මේ දෙ මාපියන් ගිහිල්ල ඉසල්ලාම මොකක්ද කරන්නේ. දරු අව එතන ඉන්න පූජකයාට බාර දෙනවා. පූජකය මොකද කරන්නේ දරුවාවාරගෙන දෙවන් වහන්සේට කැප කරනවා. මෙන්න මේ මුස්සල ලොකු කැපකිරීමක් කරලා ඔන්න අයදීල යාඥාව කරල ඔන්න දෙනවා දෙමාපියන්ට. අර පූජකයාට සිමියොන්ට වගේ හොඳම මේ අවස්ථාවක් ලැබෙන අකාවද ගැලවුන්කාරයන් වන වඩාගන්න. නමුත්. ඒ පූජකයා ගැලවංකාරයන්නන්ුව හඳුනාගත්තේ නැහැ. ඇයි හඳුනා ගත්ති නැත්තේ. ඔහු තුළ ශුද්ධහත්මණන් වහන්සේගේ වැඩ සිදීම තිබුණේ නැති නිසා. ශුද්ධහත්මැන් වහන්සේ ඔහුට මේ ගැලවුන්කාරයණන් කියෙළ එලි දරව් නොකළ නිසා. අදත් ස්වාමීන් වහන්සේගේ දරුවෙන මතක තබාගන්න. ද්ාත්මන් වහන්සේ අප තුළ සිටියෙන් නැත්තාම් අපට කිසුවාහසේව අඳුන ගන්නට බැවිෙනවා. නමුත් සමියොන් අරවායසේදී. වයස්කත වූ අවස්ථාවේදී. මෙන්න එනවා කිස්සුත්වන්සේ ොයාගෙන. අනේ මං හොයාගෙන හිටපු කිිස්සු වහන්සේ නේදමේ. අනේ මට ඕනෙක් පෝ කෝ දෙන්න මගේ අතට මං වඩගන්න ඕනනි කිිස්ු වහන්සේ. ඔච්චරලොහු භහග්්‍ය අද බලන්න මේක. අර පූජකයායටට නොලැබුණු අවස්ථාව කකිිස්සු වහන්සේ වඩාගෙන තුන් වහන්සේ අඳුන ගත්තේ නැති පූජකයා. නමුත්. මේ සෙමියෝ අඳු ගන්න ුද්ධාත්වයන් වහන්සේගේ. මඟ පෙන්වීම කරන කො ගෙන හරි බලමු දැ හු ඒළඟගම කද කියන්නේ. විසි නමවෙනි පදේ බලන්න. ස්වාමීන් වහන්ස දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාධානයයන්ට හරිනසේක. මක් නිසාද අන්‍ය ජාතීන්ට එලිදරව කිරීමට ආලෝකයක්ත්ද. ඔබගේ ඊස්රයිල් සෙනගගේ තේජසවද වූ සියලු මනුෂයන්. ඉදි ඔබ විසින් පිළියල කලා වූ ගැලවීම මාගේ ඇස්වලින් දුටිමී. කොයිත්තරන් ලස්සන පදටිකක්දහු කියන්නේ. මේ මුළු බයිබලයේ ශුභාරංචියම ඔය ටිකේ අන්තර්ගතයි නේද. බලන්නකෝ. බයිබලේ ආරම්භෙසිට අවසාන දක්කව ගැලවීමේ සලස්මම මේ වචනටිකේ තිබෙනවා. කොහොමද මිච්චර වයවුරද වූ මේ සාමාන්‍ය පුරවැසෙක් සාමාන්‍යය සමියොන්. මේ දේ කියන්නේ. ඔහුට ඒ කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔහු තුළ සුද්ධහත්ම මඟ පෙන්විූ තිබුණ නිසා. මේ සිමිියොන් දැකව් සිමිියොන්ට ලැබුණාව සමාධානය. කිස්සුස් වහන්සේ තුළින් පමණක් ලැබෙන්නව සමාධනය කිිස්සුස් වහසේ බැහැ ැකීමෙන් පමණක් ලැබෙන්ව සමාධානය. අද දවස්සේද සමාධානය නැතුව සිටින්නව් අපාතරේ සිටින්නාව් සහෝදර සහෝදරයනී. කිිසස් වහන්සේ හම්මුව එන්න ඕපට සමාධානය අනිවාර්යයි. සමාධානය අනිවාරෙන් ඔපට ලැබෙනවා. මොකද අද ලෙඩින් දුකින් ප්‍රශ්නවලින් අද මිරිකී සිටින්නාව ඔබට සමාධානය අවශ්‍යද. මේ සමාධන කෘස්සු වහසව දැකිමින් පමණයි ලැබෙන මේ සමියොන් කියන්නේ එකයි. සිමියොන් බලාගෙන් හිටපු සමාධානය ඔන්න මට ලැබෙනවා. බලාගෙන හිතපු ගැලවීම. අන්‍ය ජාතන්ටත් යුදෙවන්ටත් සියලු දෙනාට ගැලවීම ලබා දෙට බලාපොරොත්තුවෙන කිස්සුස් වහන්සේ මං වඩා ගත්තා ඊට පස්සේ අපි දකිනව බලන්න ඔහු කියනවා ඔබගේ ඊශ්‍රයිල් සෙනකගේ තේජසද වූ සියලු මනශය නිදිරයේ ඔබ විසින් පිළියල කලාූ ගැලවීම මාගේ ඇස්වලින්දුටමි කීවේය උන්වහන්සේ ගැන කී කාරණාවලට උ වහන්සේගේ පියාද මෑනියෝද මවිතවමින් සිටියෝය. දැන් මොවුන්ට මේ තේරෙන්නේ නෑ මොකද්ද යන මගේ දරුව බල්ලමකව මේ වයසකම නුස්සය කියන්නේ. මේ සමියොන්දුට ආලෝකය. සිමියොන්දුට සමාධානය අනිත් අය දකින්නේ නෑ. ඇයිඒ. සමියොන් අනාගතවක්තුරු ක අනාගතය වෙන දේවල් ගැන ඔහු දකිින්වා ඔහු. මේ ආලෝකයේ දරුව පිළිබඳව කතා කරනවා. මේෂු භාරංචය. මේ උන්වහන්සේ කරන්ේ අන්නව් කර්තවිය පිළිබඳව. ඉතා පැහැදිලියෝම ඔහු කියනවය එක ල අපි දකි නෝ. සමහර විට සිමියුගේ කතාව අපි මෙච්චේ මෙතෙක් කල් අපි කියවල තිබුණත්. මේ තුළ මේ තරම් විශාල මේ කතාවක් එහමනැත මේ තරම් විශා අනාවැකි මාලාවක්ම තිබනාය කියලා අපි නොසිතා සිටින්නට ඉඩ තිබෙනවා නමුත්. බයිබලයේ සඳහන් හැම චරිතයක්ම මෙහි සඳහන් වෙන්නේ අනිවාර්යෙන්ම අපට පාඩම් ඉගැන්වීම සඳහා එම නිසා අපි පාඩම් හරියාකාරයෙන් ඉගෙන ගත යුතුයි යසුස් වහන්සේ අපේ ආලෝකයේ කෙලා අපි දකිවා උන්වහන්සේ අපේ ආලෝකයේ උන්වහසේ දම පොමග පෙන්වන්නේ අපි ලූගෂුභාරංචයේ තවදුරටත් මේ දෙවැනි පරිච්චේදය කියෝොමු මේ තිස්තුම්වෙනි පදය උන්වහන්සේ ගැනජී කාරණාවලට ස පියාදමැනියෝද මවිතවෙමින් සිටියෝය. සිමියොන් ඔවුන්ට ආශිර්වාද කර දෙමාපියන්ටත් තාආශිරවාද කර නොහු. ආශිර්වාද කර උන් වහන්සේගේ මවූ මරයාට කතාකොට බලව. මේ ලදරවා ඊස්රයිල්හි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත්. නැගිතීම පිණිසත් ෆිරුද්ධව කතා කරනු ලබන්න ලබන ලකුණක් පිණිසත් නියම වී සිටී එසේය8ත්ම. කඩුවකින් අනිනු ලැබේ මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්්හී කල්පනා එලිදරව් වන පිණිසයයි කීවේය. බලන්න විශාල මේ පනිවිඩයක් ඔහු මේ මවට ලබා දුන්න එකෙ ලපි දකිනෝ. අනිවාර්යෙන්ම කඩුවක් මේ මවු තමාගේ ඇසිස්සරහම තමාගේ පුතාව කුරුසිපත් කරන්න කරනද දකිින්ටයනෝ. මේදේ ගැන ඔහු අනවැකි පවසනවා. දරවා තුළින් ලබන්ට යන ගැලවීම ලබන්ට යන්න පිරිස ගැනත් ඔහු කියනවා. ඒ වගේම උන් වහන්සේගේ දෙවැනි පැමිණීමේදී. විනාශෙන්ට යන්න වූ අය පිළිබඳවත් ඔහු සඳහන් කරනවා. මේ ගැලවීම සැලස්ම සම්පූර්ණෙන් අඩංගු කරලා අන්තර්ගත කරලා. ඉතා කෙටියෙන්ම වචන කීපයකින් මේ සිමියොන් දෙමාපියන්ටත් විශාල සත්‍යයක් කියා දුන්නයි එක කෙලි දකිනෝ. සිමියෝන්ගේ පොත්් මේ චරිතය අපි දකින ලූගෙෂු භාරංචයේ දෙවෙනි පරිච්චේදයේ විසි පහේ සිට තිස්පහ දක්වා වූ පද නැවතත් ඔබට කියවන මෙ මං ආරාධනා කරනවා කරුණා කරලා යුගයන්ගේ ආශාව පොත ඔබ ගාව තිබෙනවා නම් පලවෙනි වලුමේ පලවෙනි වලුමේ අපි දකිනවා කැප කිරීම කියනව මාතෘකාවයටටතේ විසි පස්වෙනි පදේ සිට මේ පිටුවේ සිට ඔබ ඒ පරිච්චේදය සම්පර්ණයෙන් කියවන ලෙස ට ආරාධනා කරනවා. ස්වාමින් වහන්සේ මේ විශාල වූ සත්‍යයක් සිමියොන්ගේ චරිතය තුළින් අපට ඉගැන්වීම ගැන උන්වහන්සට අනේකවාරයක් ස්තූතිවන්තවෙමින්. සිමියෝන් මෙන් අපද ශුද්ධාත්මයන් වහන්සේගේෙන් පූර්ණවී උන්වහන්සේගේ බලාපොරොත්වෙන් සිටින්නා වූ සෙනගක් හැටියට අපි සියලු දෙනාම. උන්වහන්සේට යටත්වෙමින් අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම බලාපොරොත්වෙන් සිටින්න උසනඟක ැටියට ජීවත්ව වෙමූයි කියන බලාපොරොත්තුවෙන් මාං අද දවසේදී සමුගන්නවා ස්වාමින් වහන්සේ අප සරු දෙනා සමඟ වේවා. අපි සිල දෙනා ධනගසා නැවතවතතාාවක් ස්වාමින්න් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා යාඥා කරමු. ටමහත්සේ ප්‍රේ කරන්න වූ සබ්ධාව සේදපානනේ නැවතවතාවක් ඔ බහන්සගේ හස්තෙට බාර කරන්නාව අතර භාරවෙන්නාව අතර ස්වාමිණී විශේෂයෙන්ම සිිමියොන් තුළ තිබුණ වූ ඒ ආත්මය සිමියොන් තුළ තිබුනාව ඒ බලාපොරොත්තුව අපටත් ලබා දෙන්න ස්වාමීණී කිිසිුත් ස්වාන්සගේ ම බලාපොරොත්වෙන් සිටින සෙනනඟ කැටියට න්වන්සගේ ීමට සූදානම් වෙන්නාව සෙනඟ කැටියට කොයි වෙලාවේ බහන්සේ පැමිණියන් ඒ සඳහා. අප සූදාානමින් සිටීමට අපට වරම් දෙන්න ශුද්ාත්මයන් වහන්සගේ මඟ පෙන්වීම ශුද්ධාත්මයන් වහසගේ වැඩ සිටීම ශුද්ධත්මයන් වහන්සගේ අභිෂයකය ශුද්ාත්මයන් වහන්සේ අප සමග වැඩසිටමින් ඔබොහන්සගේ පූර්ණත්වෙන් අපගේ ජීවත ගත කරන්නට ඔහන්සට වරම් දෙන්න ස්වාමි ලෙඩින් දුකින් කනගාටවෙන් පිීඩාවෙන් ප්‍රශ්නවලින් මිරිකී සිටිනාව බ වහන්සේගේ දරුවන්ව වහන්සේගේ අස්සර ාර කරන්නෙමු. බොහන්ේ ඕන්ට සසාධනය ලබාද දෙනමෙන් ඉල්ලා සිටිමු ඕන්ට විරුද්ධව තිබෙන් නව සියලදේ පහ කරමින් ඔබොහන්සගේ නාමයෙන් ඔබහන්සගේ නාමේ තුළ රැස්වෙන්න්නව සියලු දෙනාට ඔබහන්සේ ඔහන්සගේ නොමදශිරවාදය ලබා දෙනමෙන් ඉල්ලා සිටිමු. සබද්දවසේ ඉතිරි පැෑවලදීත් ඔබහන්සේ අපගේ ඉතිරි දවස් වලදත් ඉතිරී ඉදිරි කාලවලදීත් ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපට ලබා දෙමින් ඔබහන්සගේ වැඩ සිටීම ඔබහන්සේ අපසග රැඳී සිටනමෙන් ඉල්ලන්නනා අතරේදී ඔබහන්සේ වැඩ සිටීම අප දැනගට ඉඩාරිනමින්ද ඉල්ලා සිටමු. මේ සියල්ක් කිල්ලමින් ඔබහන්ේ යාටත්වන්නන්නේගේ ගැලුන්කරෝ ඒ සුස්කෘතු වහන්සේගේ උතුම් වූ නාමය උදෙසාය. ආමෙන් ඔබ අප සමඟ රැන්දී සිටීම ගැන ඔබලාට නැවතවතාවක් ස්තතිවන්තවෙන්න අතර දැන් අප සියලු දෙෙන හිස් නමා අප ආ උන්වහන්සේගේ ආශිර්වාදය. ඉල්ලා සිටමු ස්වාමී වයේ සුක්ෂුෂ වහන්සේගේ කරුණාවද පිියූ දෙවන් වහසගේ ප්‍රේමේද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමද අප සියල්ලන් සමඟ වේවා ආමෙන් ස්වාමන් වහන්සේ ඔබ සමග වේවා මන්